ඒ පුද්ගලික අංකය අනුව ඒ අංකය දැක්කහම ඒ පුද්ගලික අංකයේ හිමි කෙනාගේ චරිත ලක්ෂණ විද්‍යමාන වෙනවා පුදුමාකාර විදිහට. නමර නමේ 81 වුණා. ඒක 81 තව පාරක් නමෙන් ගුණ වෙනවා. ඒතර 721යි. දැන් මූලික චරිතම 721. පිට පේන නමය තුල ඔක වර නැගීගෙන යනකොට මහා සියුම් වෙනස්කම් එක්ක පුද්ගලයාගේ සියුම් වෙනස්කම් අධ්‍යයනය කරන්න අපිට පුළුවන් මේ මහා විෂය. හොඳ හෝ නරකක් නෙමෙයි මේ කිසිම අංකයක. මේ හැම එකකම හොඳ පැත්තක් තියෙන්නත් පුළුවන්. හොඳ පැත්තට යමුනොත් හොඳයි. නරක පැත්තට යමුනොත් නරකයි. මේ හැම අංකයක්ම මේ අර කඩවර වගේ තමයි තේරුම් ගන්න ඕන. තමන් ගැන තමන් දන්නවනේ හොඳට. තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ කියපු දේ. එහෙනම් මේ අංක කියන්නේ මිනිසාගේ නිර්මාණයක් නෙවෙයි. එතනින් එහා ගිය විශ්වීය මේ සබදාහමි නිර්මාණයක්. මේක තුල මාර දෙයක් තියෙනවා කියන එක. හයි බෝවන් සුබදාසක් ප්‍රාර්ථනා කරනවා හෙළ රහස් YouTube නාලිකාව නරඹන හිතවතුන් සියලුම දෙනාට. අද අපි කතා කරන්නේ අංක විද්‍යාව පිළිබඳව. ලංකාවේ බොහෝ දෙනෙක් දැන් අංක විද්‍යාව ගැන කියනකොට ඔබ දන්නවා කතා කරන්නේ කවුරුත් එක්කද කියලා. ඒ තමයි නීතිඥ චතුර උමගිලිය මහත්මයා. ඔබතුමාට හයි බෝවන් සුබදවසක් වේවා. හයි බෝවන්. ආදරණීය හිතවතුනි, මේ අංක විද්‍යාව කිව්වන් පස්සේ බොහෝ දේවල් ලංකත් එක්ක කරන්න පුළුවන්. ඒ පිළිබඳව දැන් වැඩසටහන් කිහිපයකින් අපිව ඔබව දැනුවත් කරා. අංක, මේ අංක කියන්නේ මිනිසාගේ නිර්මාණයක් නොවේ. මේ අංක කියන්නේ සබහදහමේ නිර්මාණයක්, එහෙමත් නැත්නම් විශ්වීය නිර්මාණයක්. ලෝකේ හැම තැනකම සෑම මිනිසෙකුටම සෑම ගැහැණියෙකුටම අංක නැතුව ජීවත් වෙන්න අමාරුයි. මීට කලිනුත් මම මේ කතාව කියලා තියෙනවා. චතුර මහත්මයා, මේ අංකත් එක්ක අපිට ලොකු බැඳීමක් තියෙනවානේ. ජීවිතයේ උපත්තියේ ඉඳලා මරණාසන්න මොහොත දක්වා මේ අංකත් එක තමයි බැඳීම තියෙන්නේ. අද ඔබතුමා අපේ ආදරණීය හිතවතුන්ට කියන්නේ මේ අංකවල හැඩයත් එක්ක ඔවුන්ගේ ගති ලක්ෂණ තීරණය කරන ආකාරය පිළිබඳව. ඇත්තටම වෙලාවකට හිතෙනවා මේ අංක නමයකට කොහොමද මිනිස්සුන්ගේ ගති ලක්ෂණ කියන්න පුළුවන් කියලා. මටත් වඩා හොඳින් දැන් ඔබතුමා ඒ ගැන කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ඔබට. සුබ දවසක් සියලුම දෙනාට. හෙළ රහස් නාලිකාව දැන් අපේ බොහොම ලැබැඳි සමීප නාලිකාවක් බවට පත් වෙලා තියෙනවා. අපි දෙන්නත් හොඳ මිතුරුවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ අපිත් එක්ක දිගටම ඉන්න පිරිසකුත් ඉන්නවා මේ වෙදස්ථාන නරඹමින්. අංක කියන්නේ කොහොමවත්ම මේ සාමාන්‍ය මිනිස් මනසකින් වෙච්ච නිර්මාණයක් වෙන්න බෑ. දැන් මේක අපි අද කතා කරගෙන යනකොට ඔබට පැහැදිලි වෙයි. දැන් මුලින් කිව්වනේ අංක 9කට කොහොමද අංක 9කට මෙච්චර දෙයක් මෙච්චර අංක 9ට එකතු වෙන්න ඕන බිඳුවත්. එතකොට මේ 10ට අපි 10 පාදේ සංඛ්‍යානේ භාවිතා කරන්නේ. ඊට අමතරව 2 පාදේ, 4 පාදේ, 8 පාදේ වෙනම තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් සම්මතයේ 10 පාදේ. එතකොට ඒකට 1 ඉඳලා 9 වෙනකන් ඉලක්කන් 9යි බිඳුව කියන ඉලක්කමයි භාවිතා වෙනවා. මේ ඉලක්කන් ටික ඔය දැන් අපිට පේන්නේ එකපාරට ওই ඉලක්කන් 9. නමුත් දැන් අපි අංක විද්‍යාවට දාලා ගත්තොත් පුජ්ජලික අංක 9 අපිට ඔහොම පේනවා. බිඳුව කෙලින්ම එන්නේ නැහැ නේ පුද්ගලික අංකයක් විදිහට. ඒක සම්බන්ධ වෙන්න එනවා. ඒක පොඩ්ඩක් පැත්තක තිබ්බොත් 9. එතන 9 දෛව අංක 9කුත් තියෙනවා පුද්ගලයන්. නමරක් 9 එතකොට 81ක් වෙනවා. ඊට පස්සේ දින බල 9කුත් තියෙනවා. මේක දැන් එකපාරට තේරෙන්න ගන්න නැහැ. නමුත් මම මේ කියන්නේ එතකොට නමර 9 81 වුණා. ඒක 81 තව පාරක් 9න් ගුණ වෙනවා. එතකොට 721යි. දැන් මූලික චරිතම 721ක් ඉන්නවා මේ ලෝකේ. දැන් එකපාර තේරුම් ගන්න බෑ කියලා කිව්වා. නමුත් එකපාර තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරමු. කොහොමද මේ එකපාර තේරුම් ගන්නේ කියලා. ඔව්. හොඳයි. ඉතින් එතකොට එහෙනම් පැහැදිලි. ඔය අපිට පේන 9 තුල ඔක වර නැගීගෙන යනකොට මහා සියුම් වෙනස්කම් එක්ක පුජ්‍යලයාගේ සියුම් වෙනස්කම් අධ්‍යයනය කරන්න අපිට පුළුවන් මේ මහා විෂය. ඔක හරියට දැන් මහජන සම්පත ලොතරැයියක් ගත්තොත් අපි අග අංකයක් ගැලපෙන්න ඉඩ තියෙනවා 10න් එකක්. හැබැයි අංක දෙකක් ගැලපෙන්න ඉඩ තියෙන්නේ 100න් එකයි. අංක 3කට එනකොට 1000න් එකයි. 4කට එනකොට 10000න් එකයි. යන්නේ වගේ සියුම් වෙනස්කම් වෙනවා. ඒක අපි පස්සෙ කතා කරමු. අද අපි කතා කරන්න යන්නේ හැම කෙනාටම තියෙනනේ පුජ්ජලික අංකය. දැන් පුජ්ජලික අංකය කියන්නේ මොකද්ද කියලා අපි මේ වැඩසටහන වල අතීත වැඩසටහන වල කරලා තියෙනවා. වර්ෂයයි මාසෙයි නැතුව දිනෙන් බලා ගන්න තමන්ගේ පුජ්ජලික අංකය. මේ පුජ්ජලික අංකය අනුව ඒ අංකය දැක්කහම ඒ පුජ්ජලික අංකයේ හිමි කෙනාගේ චරිත ලක්ෂණ විද්‍යමාන වෙනවා පුදුමාකාර විදියට. අපි ඒක තමයි අද දවසේ කතා කරන්න යන්නේ. හරි සුන්දර, කෙනෙකුට හිතයි හරි සරල කියලා. නමුත් සුන්දර සහ සරල වගේම හරි ගැඹුරු දෙයක් තමයි මේ සුන්දරත්වයෙන් ලබා දෙන්නේ. චතුර මහත්මයා, වසර
ගණනාවක පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම ඔබතුමාට ආවේනික වූ ශිල්ප ක්‍රමයක් හදාගෙන තියෙනවා. දෙස් විදෙස් අධ්‍යාපනයත් එක්ක රටේ ජනතාවට දරුවන් බොහෝ දෙනෙකුට අකුරු කරවන, අංක කරවන ගුරුතුමෙක් තමයි චතුර උමගිලිය මහත්මයා කියන්නේ. නීතිඥ චතුර උමගිලිය තමයි අපිත් එක්ක මේ අංක විද්‍යාවේ හරඹය කරන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි එහෙමනම් අපි ජනතාවට කියමු. ඔව්. 1996 12 මාසේ 12 ඉඳන් මම ගණිත ගුරුවරයෙක් විදිහට කටයුතු කරා. ඔබතුමා ඔයක කියපු හින්දා එතකොට දසදහස් ගණක් දරුවන්ට ගණිත විෂය ඉගැන්වුවා කාලයක්. ඊට පස්සේ නීතිඥයෙක් වෙලා ශ්‍රී ලංකා පරිපාලන සේවයට 13 පස්සේ 2005 වගේ 2003 ලෝය කෙනෙක් වුණේ. ඒවත් එක්ක මේ පොඩක් ගණිත විෂය ඉගැන්වීමෙන් බැහැර වුණත් ගණිතය ජීවිතෙන් පලා ගියේ නැහැ. ඊට පස්සෙත් IQ බුද්ධි පරීක්ෂණය උගන්වනවා අද වෙනකම් තරඟ විභාග වලට. ඒ අතරේ මේ අංක විද්‍යාවට මගේ හිත ගන්නේ ජ්‍යොතිෂයට වඩා. මම ජ්‍යොතිෂයත් දන්නවා. ජ්‍යොතිෂයත් බොහොම ගරු කටයුතු විෂයක්, ගැඹුරු විෂයක්. නමුත් ජ්‍යොතිෂයට වඩා මම අංක විද්‍යාව පැත්ත ග්‍රහණය වුණා පොඩි කාලේ ඉඳන්ම ගණිතයත් එක්ක තිබ්බ බද්ධ වීමත් එක්ක. අර ජ්‍යොතිෂයට වඩා තර්කානුකූලව තේරුම් ගත හැකි අංක විද්‍යාව. ජ්‍යොතිෂය කියන්නේ දැන් අපි පරාසර හරි කවුරු හරි ඒ රිසීවරේ කියපු ඒ ස්වයං භූඥානෙන් දැක්ක ඒ උත්තමයේ දැක්ක දර්ශනය අපි අනුගමනය කරන්නේ. සමහර දේවල් ඇයි එහෙම වෙන්නේ කියන එක පැහැදිලි කරගන්න ටිකක් අමාරුයි, පිළිගන්නයි වෙන්නේ. ඒ වුණාට ඒකේ ගැඹුරුයි. 180 සත්‍ය මේ හැම විෂයක්ම. අංක විද්‍යාවත් එහෙමයි. 100 සත්‍ය නැහැනේ. 180. එතකොට දැන් අංක විද්‍යාව එහෙම නෙමෙයි, හරි තර්කානුකූලව. දැන් ඔන්නද බලන්නවා. දැන් අපි එමු පුජ්‍යලික අංක 1ට. 1ට අංක 1. අංක 1. අංක 1 නියෝජනය කරන අය. අපි මේම කියලා තියෙන හොයාගන්න විදිය කොහොමද කියලා අද කියලා දෙන්නේ. ඔන්නම් පරිණත සඳහන් අවශ්‍ය නම් බලාගන්න පුළුවන්. ඒක බලන්න කියලා ඉල්ලනවා. සරලව කිව්ව ඕනම මාසෙක 1 10 19 28 ඉපදිච්ච අය. එහෙම කියන්නම්කෝ. එතන 1. ඒගොල්ලෝ නියෝජනය කරන්නේ පුජ්‍යලික අංක 1. ඍජුයි, අවංකයි, විවෘතයි, රහස් නැහැ, සැරයි, සංවිධානාත්මක ශක්තියෙන් යුක්තයි. ඔය වගේ පිට භාගයක් කියන්න පුළුවන්. නිකන් ඔය ප්‍රමුඛ ලක්ෂණ ටිකනේ මම ඔය කිව්වේ. ඒක බලන්න අංක 1 කිව්වහම ඒ තියෙන ලක්ෂණ. එකේ ඉලක්කම තියෙන විදිහ බලන්න. ඍජුයි, අවංකයි, ඔය කීප ඔක්කොම නිකන් එකේ තියෙන හැංගිලි නැහැ, රහස් නැහැ. කාටත් පේනවා එකේ ඉලක්කම තියෙන විදිය. වටේ සීමා මායිම් වැටකඩලු මොකක්වත් නැහැ. ඒතොර එක නියෝජනය කරන පුද්ගලියොත් ඒ වගේ. හරි කෙලි. කෙලි. හැබැයි අර එතන කාණ්ඩ හතරක් ඉන්නවනේ 1 10 19 28 කියන දවස්වල ඉපදිච්ච. ඒ ඉපදිච්ච දින යනෝ සුළු වෙනස්කම් වෙනවා. නමුත් පොදුවේ ඔය කියපෝ ලක්ෂණ ඔය අංක එක නියෝජනය කරන පුද්ගලියොන්ගේ ඔබේ අංක 1ද? එහෙමනම් මේ කියපු ලක්ෂණ ඔබේ තියෙනවා කියලා අපිටත් වඩා හදින් ඔබ දන්නවා. හරි. හත අපි ඊට පස්සේ අංක 2ට. අංක 2. 2 තියෙන ස්වභාවය බලන්න. වක්‍ර කොටසක් තියෙනවා, තිරස් රේඛාවක් තියෙනවා. සෞම්‍යයි, ආකර්ෂණීයයි, චංචලයි, කලාකාමී. ඒ අය සංවේදී. දැන් බලන්න අංක 2 ගත්තහම 2 තියෙන ස්වභාවය, 2 තියෙන ලාලිත්‍ය. දැන් මේ එකත් එක සසඳන්නකෝ. 1 එහෙම නෙමෙයිනේ. 1 සහ 2 තියෙන වෙනස බලන්න. දැන් අපි අපේ මේ වැඩසටහනේ දෙවෙනි කොටසෙන් කතා කරනවා මේ අයගේ ගැළපීම් නොගැළපීම්. මේක අපි කතා කරමු. දැන් දැනට කියාගෙන යන්නේ මං 2. ඒතකොට අංක 2 නියෝජනය කරන පුජ්‍යලයෝ කවුද? යම් මාසික, ඕනම මාසික 2 11 20 29 ඉපදිච්ච අය. ඒ අය තුල මම මේ කියන ලක්ෂණේ තියෙනවා. ඊපස් අංක 3ට අපි ගියෝ. අංක 3. අංක 3 තියෙන්නේ අර්ධකව වෘත්ත දෙකක් වගේ, වෘත්ත භාග දෙකක් වගේ එකතු වෙලා තියෙන ප්‍රේම් වෙලා තියෙනවා. නිශ්චිත හැඩතලයක් තියෙනවා, ප්‍රේම් වෙලා තියෙනවා. අංක 3 නියෝජනය කරන කෙනා පැහැදිලි ලෙසම යම්කිසි ප්‍රතිපත්ති රාමුවක දැඩිසේම ඉන්න කෙනෙක්. ක්‍රමයක් තියෙනවා යන්නේ. දර්ශනයක් තියෙනවා. දැක්මක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි යාගේ ක්‍රමය. ඒක දැන් බලන්න අර 2 වගේ නෙමෙයි. මෙහෙම 3 ඉලක්කම තියෙන 1 වගේම අර්ධකව දෙකක්. චතුර මත පුංචි බාධා කිරීමක් කරනවා. දැන් මේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන 1 ලියන ක්‍රමය සරලව 1. ඔව්. 2 ලියන ක්‍රමය සරලව 2. ඒ විදිහට. නමුත් 3 ලියන සමහර කට්ටිය මේ උඩ වක්‍රය සහ යට වක්‍රය සමානව නෙමෙයි. උඩ වක්‍රය පුඩාවට
යටවක්‍රය විශාලවත් ලියනවා. ඔව්. මේ ලිවීම අනුවත් මේකේ බලපෑමක් එනවද? නෑ. ලිවීම අනු බලපෑමක් වෙන්නේ නෑ. ඔය අපි නම ගැන කියන කොටක් කියනවනේ. දැන් සමහර අය නම නමේ තියෙන බලය වෙනස් කරගන්න කියලා අකුරක් වෙනස් කරලා ලියන්න බලනවා. දැන් කියනවා චතුර කියනවනම් CH A T H U R E මිසක් CH A T H U R E වෙන්නේ නෑනේ. සමහර ඔය මේ ඩිරෙක්ටරිස් වල එහෙම තියෙනවනේ. චතුරේ වගේ එහෙම කියවෙන්නේ නෑ. කොහොම ලිව්වත් ප්‍රතිඵලය ලැබෙන්නේ උච්චාරණය වෙන සහ සම්මත විදිහට. ඒ තුනේ ඉලක්කමේ සමාන අඩකව දෙකක් තමයි සම්මතය. ලියන විදිහෙන් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ තේරෙන්නේ තුන ඉලක්කම නියෝජනය කරන කෙනා වෙන බොහෝ දුරට වෙනස් කරන්න අමාරු දෘඩ ප්‍රතිපත්ති රාමුවක ඉන්නවා කියන එක. එයා යන ක්‍රමයක් තියෙනවා. එයා හදාගත්ත ලෝකයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි එයාගේ ක්‍රමේ. එයා වටේ ඉන්න අයත් ඒ ක්‍රමයටම එනවා කියන එක තමයි එයාගේ බලාපොරොත්තුව. ඒතකොට මේ තුන නියෝජනය කරන අය කියලා කියන්නේ යම් කිසි මාසයක 3 12 21 30 ඉපදිච්ච අය. ඒගොල්ලනේ තුන අංක තුන නියෝජනය කරන. හැබැයි ඉපදිච්ච දවස අනුව සුළු සුළු වෙනස්කම් වුණාට ওই මං කියපු මූලික ටික තියෙනවා. මූලික ලක්ෂණ ටික තියෙනවා. අංක තුනේ අයගේ. මම මේ නමේම කියලා ඊට පස්සේ පොඩි පොඩි පෙන්නනවා පොඩි මේගොල්ලන්ගේ අර සමූහ පෙන්නනවා මම. දැන් අපි ඊළඟට යමු අංක 4ට. 4. අංක 4 බලන්න තියෙන්නේ සිරස් සිරක් තියෙනවා, තිරස් සිරක් තියෙනවා, අංශක ගානකට එළවෙච්ච ඉරක් තියෙනවා. ඉරිකැලි 3ක්. ඔබට පේනවා 4 කියන එකේනා නිශ්චිත ක්‍රමයක් නැති. ඒ කියන්නේ සම්ප්‍රදාය එක විදිහට රකින්නේ නැති. එයා සම්ප්‍රදායෙන් පිට ඉන්න කෙනෙක් කියන එක පේනවා මේ 4 ඉලක්කමේ තියෙන ස්වરૂපෙම පේනවා. ටිකක් අක්‍රමවත්. අක්‍රමවත්. ඒ කියන්නේ ක්‍රමවත් ජීවිතයකට නෙමෙයි එයාට ඕන විදිහට ජීවත් වෙන්නේ අක්‍රමවත් ජීවිතයකට. අමුතු දැක්මක් තියෙන. කොම දකින්න ක්‍රමයට නෙමෙයි දැන් සිරස් තිරස් හරස්. ඒතකොට මෙහෙම වුණාම හැබැයි හරි විවෘතයි. ඕපන් මයින්ඩඩ්. බලන්න ඔය හැංගෙන්න තැනක් නැහැ නේ 4 ඇතුලේ. එකේ ඉලක්කමෙත් අපි දැක්ක නේද ওই ලක්ෂණය. එකේ ඉලක්කමෙත් දැක. හැබැයි දෙකේ තුනේ ගිහින් කොහේ හරි හැංගෙන්න තැන් තියෙනවා. ඒ කෙනාට ඒ එතන අර අඩකවයේ ඇතුලේ හැංගෙන්න පුළුවන් තැන් තියෙනවා. හරි. 4 ඉලක්කමේ කෙනා කොහේ නවතින්න ගියත් ඒක පේනවා. ඒ කියන්නේ එකෙන් කියන්නේ 4 කෙනා විවෘතයි එකිනෙකට වෙනස් ජීවිතයක් එයා ගත කරන එකකට එකක් වෙනස්. එයා කරන දේවල් චතුර මහත්තයා කිව්වා මේ 4 හැංගෙන්න බෑ කියලා. ඉතින් අර පුළුවන් නේද මෙහෙම තියෙද කොනේ හැංගෙන ත්‍රිකෝණෙ වගේ දෙන පුළුවන්. ඔව් සම්මත 4 වහන්නේ නැහැ, සංවෘත කරන්නේ නැහැ. හොඳේ සම්මත 4 එන්නේ තිරස් ඉරයි සිරස් ඉරයි අංශක 45ට වගේ තියෙන ඉරයි. ඒ දෙක අතර වැහිල්ලක් නැහැ. හා මෙහෙම වහන්නේ නැහැ 4. ඒ හින්දා ඒ 4 කියන්නේ විවෘත අංකයක්. එකකට එකක් වෙනස්. එයාගේ චරිත ලක්ෂණ එකකට එකක් වෙනස්. එකකට එකක් වෙනස් කියන්නේ දැන් දක්ෂතාත් එකකට එකක් වෙනස්. සමහර විට සින්දු කියන්නත් පුළුවන් ගණන් හදන්නත් පුළුවන්. සමහර වෙලාවට විද්‍යා විෂයකුත් ප්‍රගුණ කරනවා, ගුප්ත විද්‍යාවත් ප්‍රගුණ කරනවා. එහෙම කියමු. ඒ වගේ 4. එතකොට 4 නියෝජනය කරන්නේ කවුද? යම් කිසි මාසයක 4 13 22 31 ඉපදිච්ච අය. ඒ අය ගැන කිව්වේ. මේ වැඩසටහන බලන්න. දැන් අපි එනවා 5 ඉලක්කම. බලන්න 5 නියෝජනය කරන්නේ ඕනම මාසයක 5 14 23 ඉපදිච්ච අය. ඒක දන්නෝ. 5 ඉලක්කම 5 තමයි ඕනම කෙනෙක් එක්ක ભેදයක් නැතුව ඉන්න පුළුවන් පුජ්‍යලිය නියෝජනය කරන අංකය. මේ 5 ඉලක්කමෙන් මේක පේනවා. ඒ කියන්නේ තැනේ හැටියට නැණ ගහගෙන ඉන්න පුළුවන්. ඔව්, ඊටාම සූක්ෂම අපි මේ වැඩසටහන් මාලාවේම යම් දිනක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉතිහාසයේ ඉඳන් හිටපු අද දක්වා හිටපු රාජ්‍ය නායකයෝ සහ ඒගොල්ලොන්ගේ අංක. ඒ අංක වලින් මේ අද මං කියන දේ හරියටම පේනවා. ඒ කියන්නේ සූක්ෂමයි කියන්නේ මේ තරහ වෙන එකක් නෙවෙයි අපේ හිතවතුන් ඔබතුමා මෙහෙම කිව්වයි කියලා. සූක්ෂමයි කියන්නේ 5 කට්ටිය කපටි කියන එකද? එහෙම කියන්න බෑ. කපටි කියන වචනේ නොකිය අපි කියමු සූක්ෂමයි කියලා. ඒ සූක්ෂම කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඔය හැම එකේම කණ්ඩායම් දෙකක් ඉන්නවනේ. දැන් අංක 1 කියන අය මං කිව්වනේ කෙලින් නිර්භීතයි බය නැහැ. ඉතින් ඔය කෙලින් භාවය රටට තමන්ට අනුන්ට හොඳ වෙන්නත් භාවිත කරන්න පුළුවන්. දැන් පාතාලේ කෙනෙකුත් ඉන්න පුළුවන් කෙලින් අවංකයි. හැබැයි අවංකව මිනිමෙරුවොත් ප්‍රශ්නේ මේ වැඩේට වංකයි. ඒ කියන්නේ මේකේ තේරුම මේ හොඳ හෝ නරකක් නෙමෙයි මේ කිසිම අංකයක. මේ හැම එකකම හොඳ පැත්තක් තියෙන්නත් පුළුවන්. හොඳ පැත්තට යමුනොත් හොඳයි, නරක පැත්තට යමුනොත් නරකයි. මේ හැම අංකයක්ම මේ අර
කඩවර වගේ තමයි තේරුම් ගන්න ඕන. හොඳට හොඳයි නරකට නරකයි. ඕ ඒ කියන්නේ මේක හොඳ වෙනවද නරක වෙනවද කියලා බලන්න. ඉතින් ඉතුරු අංක, දෛව අංක, මාසේ බලේ, දිනේ බලේ, නමේ බලේ, තව ගොඩක් දේවල් බලන්න ඕන. හරි. පහ ගැන කිව්වේ. පහ ගැන කිව්වේ. අංක 6. නේ පහ ගැන කියලා ඉවරද? තව තියෙනවා. ඕ කී ටික කියනවා කියබැයි. දැන් පහේ ඉලක්කම ගැන දැන් ඉලක්කමේ හැඩේ බලන්න. තිරස්සිරකුත් තියෙනවා. සිරස්සිරකුත් තියෙනවා. වක්‍ර යකුත් තියෙනවා. අඩකවයක් වගේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? තිරස්සිරක් තියෙන හින්දා අර 2 7 වගේ තිරස්සිරි හිමි අංක තියෙනවනේ. ඒගොල්ලෝ එක්කත් මිත්‍රත්වයේ පවත්වන්න පුළුවන්. 4 තිරස්සිරි කියලා තියෙනවනේ. එතකොට සිරස්සිර තියෙන හින්දා 1 ඒ වගේ අංක 4 තියෙනවනේ සිරස්සිර. ඒ වගේ අංක එක්කත් සම්බන්ධය තියාගන්න පුළුවන්. වක්‍ර කොටසකුත් තියෙන හින්දා 2 3 5 6 9 වගේ අංක එක්කත් ඕක තමයි කිව්වේ ඕන කෙනෙක් එක පෑහෙන්න පුළුවන් කියලා. ඒ අංකෙන් පේනවා ඒක. ඒ කියන්නේ පහ ගැන වාසනාවන්තයි. ඔව්. පහ අංකයට හතුරු අංකක් නැහැ. අංක පහ නියෝජනය කරන අයට යම් මාසයක 5014 23 ඉපදිච්ච අයට. ඒගොල්ලන් ජීවිතේ දියුණුවත් ඉක්ම. ඒවා අපි ඉදිරි දවසේ කතා කරමු. දැන් අංක 6. දැන් අංක 6 ගත්තාම ඔබට පේනවා අංක 6ේ 6 සහ 9 මම එකවර ගන්නවා. ඈත තියෙන අංක දෙකක් වුණාට එකවර ගන්නවා යම් සමානකමක් තියෙන හින්දා. 6 කියන්නේ යම් කිසි මාසයක 6 15 24 ඉපදිච්ච අය. 9 කියන්නේ යම් කිසි මාසයක 9 18 27 ඉපදිච්ච අය. ඔය දෙකම ලෞකික අංක දෙකක්. ලෞකික ජීවිතයේ ජයග්‍රහණ කරා යන්න පුළුවන් ප්‍රවේශයක් තියෙන අංක දෙකක්. 6 කෙනා ඔක ආදරණීය ලෙස යනවා. 9 කෙනා ඔක සටන්කාමී විදිහට යනවා. ඔක තමයි ඔකේ වෙනස. 6 කෙනා සූක්ෂම විදිහට යනවා මේ ගමන. 9 කෙනා මේක සටන්කාමී විදිහට යනවා. 6 කෙනා 6 නියෝජනය කරන කෙනා සමබර පෞරුෂයක් තියෙන ආකර්ෂණීය මිනිස්සු අසංග කරගන්න පුළුවන්, තමා වටේ ඉන්න අය ග්‍රහණයට ලක් කරගන්න පුළුවන්, බලයෙන් නෙමෙයි ආදරෙන්. 9 කෙනාටත් ඕකම තියෙනවා. තමන් වටේ සමබර පෞරුෂයක් තියෙන සටන්කාමී, තමන් වටේ ඉන්න අය ග්‍රහණය කරගන්න. හැබැයි නම් කොක්කෙන් වගේ සමහර විට. ඒ කියන්නේ හිමම නෙමෙයි මං කියන්නේ. එකකින් අදහස වචනින්, බාහුවල ශක්තියෙන්, පෞරුෂයෙන්. ඒ කියන්නේ ඒක නිකන් අර ආදරණීය බවකට වඩා ටිකක් විධානාත්මක බවක් තියෙන එක. අන දෙනවා කියන්නේ. ඒ වගේ දෙයක් 9 කියන්නේ. කොහොමවත් 6 9 දෙකම ඔය මිනිස්සු ඇද බැඳ රොද බැඳ ගන්න එක මිනිටකට ගන්න පුළුවන් අය. එකම ටිකට ගන්න කතාව මම ඊළඟ වෙනසටම කියන්න. හරි. එතකොට මේ 6 9. දැන් 7. අංක 7 නියෝජනය කරන කෙනා අංක 7ේ අංක සැලැස්ම බලන්නේ. කියන්නේ යම් කිසි මාසයක 7 16 25 ඉපදිච්ච අය. මේගොල්ලෝ තමන්ගේ චිත්ත අභ්‍යන්තරයට යොමු වෙච්ච අය. ඒ කියන්නේ මම හැමතිස්සෙම කියනවා මිනිස් හොඳ ඉවක් තියන අය. අනිත් මිනිසුන්ගෙ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා, හොඳ ඉවක් තියෙනවා, අභ්‍යන්තරයට යොමු වෙච්ච ගතියක් තියෙනවා. 7 කියන්නේ තිරස් ඉරක් සහ මේ මැල ඉරක්. එතකොට අර සිරසිර නෑ. හැබැයි 4 7 වෙනස වෙනවා. එතන මේ ඒක එයාගේ තියෙන හොඳ දාර්ශනික බවක්, ඉවක්, තේරුම් ගැනීමේ හැකියාවක්. ඔය ගොඩක්ම গুপ্ত විද්‍යා පැත්තේ. අය එතකොට ඔය ටිකක් අර පාරභෞතික නැත්නම් අධිමානසික ශක්තියින් තියෙන අය අපි දැකලා තියෙනවා. හතේ සාමාන්‍ය මිනිසුන්ට නොපෙනෙන නොයසෙන දේවල් පේන ගතියක් තියෙනවා. ඔය හතේ තියෙන අයට අදෘශ්‍යමාන බලවේග තියෙනවා. ඔව්. ගොඩක් වෙලාවට අපි ඒක නිරීක්ෂණය කරලා තියෙනවා. එතකොට මේ ඔන්න බලන්න 7ත් අර හරි 1 4 වගේ විවෘත අංකයක් ඔබට පේනවා ඇති. සෑහෙන දුරකට විවෘතයි. එතකොට මේ විවෘත අංක මොනවද කියලා ඇහුවොත් ඔබට විවෘතව ඇසුරු කරන්න නම් ලේසිම මිනිස්සු ටික තමයි අංක 1 4 7 නියෝජනය කරන අය. එයාගේ රහස් අඩුයි. රහස් අඩුයි. දැන් ඕකත් එක්කම අපි ගියාම අංක 8ට අංක 8 කියන්නේ අංක 8 නියෝජනය කරන්නේ ඕනම් මාසික 8 17 26 ඉපදිච්ච අය. පොඩි වෙනස්කම් තිබුණාට 8 කියන එකේ ඔබට පේනවා සංවෘත වෘත්ත දෙකක් හෝ ඉලිප්ස දෙකක් කින් තමයි 8 සමන්විත. එතකොට 8 නියෝජනය කරන අය ඒ වගේ ගැඹුරු දාර්ශනික කෙනෙක්. එයාව තේරුම් ගන්නවා කියන එක නම් ලේසි නෑ. 8 කෙනාගේ සිතුවිලි හැමතිස්සෙම තියෙන අභ්‍යන්තර යොමු වෙලා හැංගිලා ඒක පිටට පේන්නෙම නැහැ. 8 ඇතුලේ ලැබුම් ගත්තාම. එතකොට 8 ඉලක්කම නියෝජනය කරන කෙනා දර්ශනවාදීෙක්. එයාට තියෙනවා සමාජය ගැන තමාගේම දැක්මක්, විෂන් එකක්. 8 කෙනා තේරුම් ගන්න අමාරුයි. දැන් ඔබට මේ තේරුම් ගන්න
යම්කිසි ජීවිතේ රහසක් හංගන අය කවුද කියලා බලමු. ඔය අංක ටික බලපුව ගමන් කියනවලු දැන් මම කිව්වනේ විවෘතම චරිත වෙන්නේ බොහෝ දුරට. මේක මෙහෙම කිව්වට මේ කියපු අංකවල විවෘත නැති අය ඉන්න පුළුවන් ඈ. 80යි මං කියන්නේ ඈ හැමතිස්සෙම දැන් මං කියනවනේ. තමන් උපතින් විවෘත වුණාට පස්සේ සංවෘත වෙලා ඉන්න පුළුවන්. උපතින් ගුප්ත මිනිස්සු පස්සේ විවෘත වෙන්නත් පුළුවන්. හැබැයි මේ අංක වලින් 147 විවෘතයි කියලා මං කිව්වනේ. මේ අංක රට අංක බලන්නකෝ අංක බලපු ගමන් තේරෙනවා විවෘතයි කියලා. යම්කිසි රහස් ජීවිතය තුල තියෙන චරිත විදිහට අපිට ගන්න පුළුවන් 8-6-9. ඉතාම පැහැදිලි. සංවෘත හැංගෙන්න තැනක් තියෙන මේ අංක වල විතරයි. හැබැයි ඔයි අයගෙනුත් වැඩියෙන්ම සිතුවිලි තමන් ඇතුළටම නැම්මගෙන හංගගෙන අනිත් ඒවා තේරුම් අරන් තමන්ව තේරුම් ගන්න ඉඩ නොදී ඉන්නේ කවුද කියන එක පැහැදිලි. 8-6-9 යම් තැනකදී විවෘත වෙනවා. යා යම් තැනකදී විවෘත වෙනවා. එක කොටසක් ජීවිතේ තිබුණාට තමන්ට ආවේ නික හංග ගත්ත. මේ අංක 9 බැලුවාම තරංග මහත්තයා අපිට තේරෙනවා ඒ අංක නියෝජනය කරන පුද්ගලයෝ ওই ගති ලක්ෂණ වලින් යුක්තයි කියන එක 80% දුරට. ඔක අපි බලෙන් හේතු ගන්නන්න ඕනේ මං හිතන්නේ මේ වැඩසටහන බලන අයට තමන් ගැන තමන් දන්නවනේ හොඳට. ඒක තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ කියපු දේ මේ අංක ඒක දැනෙනවා නම් ඔව් ඇත්තක් තියෙනවා නේද කියලා. එහෙනම් මේ අංක කියන්නේ මිනිසාගේ නිර්මාණයක් නෙවෙයි එතනින් එහා ගිය විශ්වීය මේ සබදාහමි නිර්මාණයක්. මේක තුල මාර දෙයක් තියෙනවා කියන එක තේරෙනවා. අංක විද්‍යාව සම්බන්ධයෙන් අපි වැඩසටහන් කිහිපයක් කරා. නිවසේ ඉඳලා නිවරදිව අවධානයෙන් මේ වැඩසටහන් නැරඹුවා නම් යතුරු මහත්මයා මේ වන විට බොහෝ දේවල් කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම කාරණාවකුත් තියෙනවා. යතුරු මහත්මයාගේ එකපාර තේරුම් ගන්න ටිකක් අමාරුයි කියලා වැඩසටහන වලදී ඔබතුමාට මතකයිනේ. ඔව්. එකපාර තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි එකපාර තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ තමයි යතුරු මහත්මයාගේ අංක විද්‍යා පාඨමාලාව. ඔබට පුළුවන් යතුරු මහත්මයාගේ අංක විද්‍යා පාඨමාලාවත් එක්ක එකතු වෙන්න. තිරේ දිස් වෙනවා අංකය. මේ අංකයට WhatsApp අනෙවිඩයක් තියෙනවා. ඉතාමත් දේශී පහසුවේ සමහර වෙලාවට කාර්යබහුල නිසා සාමාන්‍ය දුරකට නැමතුමට ප්‍රතිචාර දක්වන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා WhatsApp අනෙවිඩයක් තියන්නේ මේ තිරේ දිස් වන අංකයට. අලුත් පන්තිය කවද්ද චතුර මහත්මයා පටන් ගන්න? ජූලි පළවෙනිදා තව වැඩි දින නැහැ. 7 වෙනි මාසේ පළවෙනිදා සඳුදා ආරම්භ වෙනවා. දැන් මේ අපි ජූනි මාසෙට ටික ටික ළඟා වෙමින් ඉන්නේ. දැන් ජූනි 15 වෙනකන් 6 වෙනි මාසේ 15 වෙනකන් ඔබට අවස්ථාව තියෙනවා ඒ කණ්ඩායමට එකතු වෙන්න. අපි සීමිත පිරිසක් ගන්න සීමිත කියන්නේ 50ක 60ක උපරිම පිරිසක් ගන්න. දැන් දැනටම 40ක් විතර එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා තව 10 දිනකට 20 දිනකට වගේ උපරිම අවස්ථාව තියෙනවා. ජූලි පළවෙනිදා පාඨමාලාවට එකතු වෙයි. පාඨමාලාවට එකතු වෙලා අංක විද්‍යාවේ ප්‍රවීණයෙක් වෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේක සබහ ධර්මයේ නිර්මාණයක් වගේම තාර්කික විෂයක්. ඒක නිසා ඉගෙනගත් උතින් වරදින එකක් නැහැ. චතුර මහත්මයා අපි ලබන සතියේට ආරම්භයක් තියාගමු මේ අවසානය. ඔව්. මේකෙම දිගුවක්. දැන් අපි මෙතනම ආද අපි දෙවෙනි කොටස මේක පටිගත කරමු. නමුත් සතියක් කට්ටියට හිතන්න දීලා සතියකට පස්සේ ඒක දෙමු කට්ටියට. මොකද්ද අපි කතා කරන්න යන්නේ? ජීවිතේට වැදගත් අපිට එක එක සමාජ සම්බන්ධතා තියෙනවානේ. දරුවා දෙමව්පිය අතර, බිරිඳ ස්වාමි පුරුෂයා අතර, ගුරුවරු ශිෂ්‍යව මේ වගේ විවිධ සම්බන්ධතා. ඒවයිනුත් මම හිතන්නේ සමාජයේ පැවැත්මත් එක්ක වැදගත්ම සම්බන්ධතාවයක් තමයි ස්වාමි පුරුෂයා භාර්යාව සම්බන්ධය. එහෙනම් විවාහ ජීවිතයකට එළමෙන්න බලාගෙන ඉන්න අයට කොහොමද මේ අංක දල වශයෙන් Tamanට තේරුම් ගන්නේ? දැනට කාත් එක්කවත් මිතුදමක් ආරම්භ කරලා නැති අයට තමයි විශේෂ. ආරම්භ කරලා තියෙන අයට තේරුම් අරන් විවිධත්වය තුළ එකඟත්වය ඇති කරගන්නත් අපි මේ වගේ වැඩසටහනක් මේක දෙවෙනි කොටස විදිහට කතා කරමු. විවිධත්වය තුළ එකඟත්වයක් ඇති කරගන්නට සම්බන්ධතා තියෙන කට්ටිය සම්බන්ධතා කඩාගන්න එපා කියන ඉල්ලීමත් එක්ක තමයි අපිට සතිය වැඩසටහනට සහභාගී වෙන්නට ඕනේ. අපි බලමු මේ අංකත් එක්ක තියෙන සම්බන්ධතාවයත් එක්ක ඔබේ සහකරුවා හෝ සහකාරිය කොහොමද හොයාගන්නේ කියලා. සමහර වෙලාවට මේ දැන් එකතු වෙලා දැන් සම්බන්ධතාව තියලා පෞල් ජීවිත ගත කරනවා නම් ඔවුන්ගේ තියෙන පුංචි පුංචි අඩදබරකම් මතභේදාත්මක දේවල් තියෙනවා නම් ඒවා පහ කරගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. හොඳයි. ස්තුතිවන්ත වෙනවා මේ අංක විද්‍යාවේ පෙරලිකාර කතාකරුවා අදත් අපත් එක්ක එකතු වුණා. විවිධ වැඩසටහන් ඔස්සේ ලංකාවේ ජනතාව ආමන්ත්‍රණය කරනවා විවිධ නාලිකාවන්හි. ඉතින් ඒ සියලු නාලිකාවන්හි සිටින ජනතාව වගේම හෙළරහස් YouTube නාලිකාවෙත් බොහෝ දෙනෙක් ඉන්නවා චතුර මහත්මයාගේ හිතගත්. ඒක නිසා අපිට සතිය අර සුන්දර මාතෘකාවත් එක්ක කතා කරමු. ඉසුතිවන්ත වෙනවා නීතිඥ චතුර උමගෙලිය මහත්මයාට දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ රාත්‍රී කාලයේදී අපේ ජනතාව දැනුවත් කරාට. ඔබට ආයුබෝවන් සුබ දවසක් වේවා. සුබ දවසක් වේවා.